ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. වඩුමඩු වසා දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව පවසමින් මොරටුව වඩු කාර්මිකයන්, මොරටුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් සහ ආගමික නායකයන් එක්ව ඊයේ පසොරුවේ එම නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා. එවන් පසුබිමක මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සාම්ප්‍රදායික වඩුමඩු පවත්වාගෙන යාමට තහනමක් පැනවීම සිදු නොවන අතර ජංගම ලීමෝල පමණක් 2022 දෙසැම්බර් 31 වනදිනින් පසු තහනම් වන බවයි. නමුත් ගැටලුවට විසඳුමක් නොලැබෙන බව පවසමින් විරෝධතාකරුවන් අඛණ්ඩව අද දිනේත් සත්‍යග්‍රහය නිරත වුණා. සියලුම මාධ්‍ය සහ ජනතාව මුලා කරලා නිකුත් කරපු ලිපියක් මේ ලිපිය. අක්කපෙන ළඟි දුන්නා වගේ වැඩන්නේ මේ වෙලා තියෙන්නේ. අක්කපෙන ලාච්චි අම්මා දුන්නා වගේ වැඩ. උඩින් හරීම සුන්දරයි. යටින් තමයි වැඩේ වෙලා තියෙන්නේ. මේ අතර අතපස්සරුවේ මොරටුව පොලිසිය නිලධාරීන් පැමිණ ඔවුන් ලබාගෙන තිබූ අධිකරණ නියෝගයක් නගරාධිපතිවරයා වෙත ලබා දුන් අතර මාර්ගය අවහිර වන ලෙස විරෝධතා අනුභවතන ලෙසත් නගරාධිපතිවරයාට හෙට දිනේදී මොරටුව මහේශ්වරත් අධිකරණයේ පෙනී සිටින ලෙසත් එහි සඳහන්ව තිබුණා. පසු එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සුජිත් පුෂ්පකුමාර් මහතා සඳහන් කළේ තමන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කළ අතර මොරටුව සාම්ප්‍රදායික වඩුමඩු පවත්වාගෙන යාමට ගැටලුවක් නොවන අයුරින් එය සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි. නමුත් සත්‍යග්‍රහයේ නිරත පිරිස සඳහන් කළේ එම පොරොන්දුව ලිඛිතව ලබා දෙන තුරු තමන් සත්‍යග්‍රහය අත් නොහරින බවයි. ඒක ඇතුළත් කරන්නේ ඒක ප්‍රශ්නයක් නැහැලු. එයාට තියෙන ගැටලුව දැන් අද කරගන්න බැහැලු එයාට. දැන් යා මාතරේලු ඉන්නේ. එහෙනම් අපි මෙහෙම කරමු. හරිද? අපි ඒගොල්ලන්ට කරදරේ දුක් කරන්න ඕනේ. ඔව්. අපි මෙහෙමම අපේ පාඩුවේට වෙනකන් ඉන්නවා. අතිකර ජනාධිපතිතුමාත් එක්ක හෙට උදෑසන සාකච්ඡා කරන අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රසර මාත්‍රි ලේකම්තුමා හම්බ වෙලා පාරම්පරික සාම්ප්‍රදායික කර්මාන්ත කරන වඩු කර්මාන්තේ කිසිදු හානියක් නොවන ආකාරයට මේ ප්‍රකාශයේ සංශෝධනය කරන ගැසට්ටුව සංශෝධනය කරගන්න. ප්‍රතිච්ඡ දවසේ ඉඳලා වඩු කර්මාන්තේ ප්‍රගුණ කරපු අය තමයි මොරටුවේ ඉන්නේ ගොඩක් අය. සමහර අය ඉස්කෝලේ ගිහිල්ලත් නැහැ වඩු කර්මාන්තේ ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳ වාර්තා හදාද ඒවා සහතික කර කර අඩවි වන කාර්යාලවලට යනවට වැඩිය වෙන වැඩක් නැති වෙයි ඒගොල්ලන්ට. මෙතෙක් පැවති කිසිම රජයකට කිසිම බලපෑමක් කරලපු නැති එකම කර්මාන්තය තමයි වඩු කර්මාන්තය කියන්නේ. රස්සාව අපේ පාඩුවේ අපි කරගෙන ඉන්නේ. බදුරු දින් තමයි මේ වන සංහාරයක් ඇති කරේ. නමුත් දුක් විඳින්නේ අපි. කෙසේ වෙතත් සාම්ප්‍රදායිකව වඩුමඩු පවත්වාගෙන යාමට තහනමක් නොමැති අතර අලුතින් වඩුමඩු ලියාපදිංචිය පමණක් තහනම් කර ඇති බවයි පරිසර රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මේ සාකච්ඡාවල්දී ආපු තීන්දුවක් තමයි ගම්වල තියෙන ලීමෝල් අනවසර දැව ඉරීම සිදු කරනවා බලපත්‍ර රහිතව කියන එක. ඉතින් අධිකරු ජනාධිපතිතුමා එදා තීන්දුවක් දුන්නා අලුතෙන් ලීමෝල් ඇති කරන්න එපා. තියෙන ලීමෝල් රටට හොඳටම ප්‍රමාණවත්. හැබැයි මේ ලීමෝල් වලට එන දැව ප්‍රමාණය වාර්තා කරන්න ඕනේ මාසෙන් මාසෙට. ඒ මිනිස්සුන්ට උදව් කරන්න අවශ්‍ය නවීන යන්ත්‍රෝපකරණ ලබා දෙන්න, ඒ වඩුමඩුවල කාර්යක්ෂමතාවය උපරිම වැඩි කරන්න ඊට සලස්සන්න කියන එක තමයි එතුමා අපිට පැහැදිලි කළේ. මේ අතර මුලතිව්හි පැවති වැඩසටහනකදී ජනාධිපතිවරයා තමන් වන විනාශය සම්බන්ධයෙන් නව නීති රීති පැනවීමට හේතු පැහැදිලි කළා. මේ හැම දෙයක්ම කරන්නේ ගස් කැපීම නවත්තන්න. මම ඊයේ පෙරේදා කිව්වා මේ ලංකාවේ වඩුමඩු අලුතෙන් ලියාපදිංචි කරන්න නැහැ. තහනම් කියපුවා මට හෝ ගාලා දැන් ගහන්න පටන් අරන්. මම මේ නීති දාන්නේ මිනිසුන්ගේ හුස්ම ගැනීමේ අයිතිය ආරක්ෂා කරන්න. අවුරුද්දකට 1.5% කැලේ කපනවා. එතකොට තව අවුරුදු 15ක් ගියා මේ රට කාන්තාරයක්. ඒව නවත්ත ගන්නයි මම මේ නීති රීති දාන්නේ. මගේ විශ්වාසය ඇක්සිස්.